මෙවැනි දෙයක් ගුවන් පාලකට නෙවෙයි බලේ තියෙන ගුවන් යානාවක් නතර කරන එක හරි යවන එක හරි ඒ බලේ තියෙන නීතියෙන් සිවිල් ගුවන් සේවා අධිකාරී. Upgrade to the new Dettol body wash. රොසියානු ඇරෝෆ්ලොට් ගුවන්යානයක් රඳවා තබා ගැනීමේදී සිදුවීමේදී මගීන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාරද සිල්වා මහතා අද කනගාටුව පළ කළා. Aeroflot Guanse Vetat Guanyan Ekater, Sri Lanka in Pitavayam Valakwalamin, Kolabavani Jumahadikarane, Varna Niogak Nikutkali, Pasugia Devanadai, A. Islande Piti Celestial Aviation Trading Limited Nemati Samhagam Visin Gunukula Pemini Lakan, Vibahaga Kirimen Anaturwai, Sri Lanka Baladharin Visin Aeroflot Guanyanya Krandavatabaganima Samhandin, Rusiava Sri Lanka Tana Patinia, Rusian Videshamatia Shetakandava, EAC Aprasadi Palakaratibuna. මොකද මෙවැනි දෙයක් ගුවන් පාලකට නෙවෙයි බලේ තියෙන ගුවන් යානාවක් නතර කරන එක හරි යවන එක හරි ඒ බලේ තියෙන නීතියෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙන්න මෙහෙම නියෝගයක් දුන්නා නඩුකාරතුමා නිකුත් කරන ලද ඒ ඉන්ජන්ක්ෂන් තහනම දෙවැනි වග උත්තර කරුට වලපාන්නේ නැහැ කියලා. ඉතින් දැන් අපි මේකෙන් නිදහස්. දැන් අපිට පුළුවන් මේ ගුවන් යානිය යන්න ඉඩ දෙන්න. මේන් ඇති වුණු ජාතික ආර්ථිකයට සිදු වුණු හානිය ඒ වගේම වගී ජනතාවට සිදු වුණු හානිය සහ මේ තීන්දුව පිළිබඳව තියෙන නීතිමය පසුබිම පිළිබඳව අලුතෙන් කරුණු ඉදිරිපත් කරලා මේ තීන්දුව තුලින් අගතියට පත්වෙච්ච පාර්ශවයන්ට වහාම සහනය ලබා දීමටත් ඒ වගේම මේ යථා තත්ත්වයට පත් කිරීම සඳහාත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගය නීතිමය රාමුව තුල ගන්න ඕනේ. ඒ සඳහා දැන් අපේ නීතිපතිවරයා සඳුදා උදේ උසාවියට වෙනමම අයදුම් පතක් අරගෙන යනවා මේ උසාවියට ගිහිලා මේ කරුණු කියලා මෙය සමතේකට පත් කර ගැනීම සඳහා. මේ අතර මෙරට රැඳී සිටින රුසියානු ජාතිකින් රැගෙන යාම සඳහා තවත් ඇරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තුරුපලට අද පෙරවරු වේලඟා වුණා. ඒ රුසියාවේ මොස්කව් සිටයි.